ඕ අයිබෝන් කියලා ඔබෝ පිළිගන්නවා. ඇත්තටම අද මගේ දැන් මේ දෙවෙනි වීඩියෝ කියන්නේ අපි බලමු ලෝකයේ රෙපර්මාදු ආගමික ප්‍රතිසංස් කරන හා රෙපර්මාදු ව්‍යාපාරය ගැන මධ්‍යතන යුරෝපය ඇතිවිච්ච මධ්‍යකාලීන යුරෝපය. ඇත්තටම මධ්‍යතන යුරෝපයේ යුරෝපය මධ්‍යතන යුගයේ සිට නූතන යුගය දක්වා අපි ගත්තොත් එහෙම පරිවර්තනය වීමේදී සිදු වැදගත් පරිවර්තනය නිසා මේ ආගමික ප්‍රතිසංස්කරණවාදය අපි හඳුන්වන්න හැකි. හරිද? හැබැයි මේක දැනට වර්තමානයේ ඉස්ලාම් ආගමටත් මේක වෙගෙන යනවා. ඉස්ලාම් ආගම එක එක විදිහට එක එක ආගම ඒගොල්ලන්ට ඕන ඕන විදිහට හරවගෙන ජමාත් ඉස්ලාම් ගුල්බුතින් එක්තියා ජිහාද් මුජාහිදී එතකොට ගියාම මේ අල්කයිඩා ISIS එකක ව්‍යාපාර ඒගොල්ලෝ එක එක විදිහට මේ ඉස්ලාමික දේශපාලනයත් ඔවුන් මේ වර්තමානයේ වෙනකොටත් ඒක හරි ගස්සලා තියෙනවා. මේ විදිහට කැරකිලා තියෙනවා. මේ ක්‍රිස්තියානි ආගමට වෙච්ච දේම වර්තමානයේදී ඉස්ලාම් ආගමටත් වෙනවා. මේ වර්තමානයේ එක එක ගෲප්ස් හැදලා තියෙනවා. මම ඔබට එක වීඩියෝ එකක් කිව්වා 73ක් ගෲප්ස් හැදෙනවා කියලා ඉදිරියේදී නබිතුමා කියලා තියෙනවා ඉස්ලාම් ආගමේ ගෲප්ස් 73ක් බිහි වෙනවා කියලා තියෙනවා. එක එක බ්‍රාන්චස් වලට කැඩලා 73 බ්‍රාන්චස් ඔෆ් ද ඉස්ලාම් කියලා කිව්වොත් ඔබට තේරුම් ගන්න බ්ලොග් එකේ මන්නම් හිතන්නේ මේවා කියලා තියෙනවා. ඉතින් 73 බ්‍රාන්චස් වලට කැඩෙනවායි කියලා. නමුත් දැනටමත් 73 බ්‍රාන්චස් නෙමෙයි ඊටත් වඩා බ්‍රාන්චස් විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එකයි මෙතනදී පැහැදිලි වෙන්නේ. හරිද? මේක ගැන කතා කරනකොට මේක තමයි ප්‍රධාන මේ ප්‍රධාන වශයෙන් මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට යුරෝපයේ මධ්‍යම යුගයේ සිට නූතන යුගයට පරිවර්තනය වීමේදී සිදු වැදගත් පරිවර්තනයක් ලෙස මේ ආගමික ප්‍රතිසංස්කරණය. ඉතින් හැම ආගමකටම මේක වෙනවා. බුද්ධාගමටත් වෙලා තියෙනවා. එතකොට මම මේ කන්සෙප්ට් එක අරගෙන ඔබට මම කියලා දෙනවා වර්තමානයේදී අනිත් රටවල් වලත් මේ වෙලා තියෙන දේ මොකක්ද කියලා. බුද්ධාගමත් මේ වර්තමානයේ කැඩලා ගිහින් ඉන්නේ. ඒක ලංකාවේ ගත්තොත් එහෙම පිටිදෙව සිරදාම හඳුර එකක් කියනවා. වහරක හඳුර තව එකක් කියනවා. එතකොට අබේ හඳුර වලස්මුල්ලේ තව එකක් කියනවා. ওই විදිහට මේ එතකොට කිරිබත් ගොඩ ඥානන්ද හඳුර තව එකක් කියනවා. හරිද? එතකොට කොට්ටාවේ ඔය පණ්ඩිපිටියේ හඳුර තව එකක් කියනවා. කොටුවේ හඳුර තව එකක් කියනවා. එක එකන එක එක විදිහට IIT ජාත්‍යන්තර අර තේරවාද සංකල්ප යනුව මේ වට පොළ හඳුනනවා කවුද කියලා ඉන්න මට සමහරක් මත එයා එකක් කියනවා. කෑලි බ්‍රාන්චස් වලට බුද්ධාගමක් කැල්ලද Hindu ආගම නම් බේරලා තිනවා. මම දන්නේ මොකද හේතුව කියලා. කතෝලික ආගමටත් ඒ ප්‍රශ්න වෙලා තියෙනවා. අද වෙනකොට ඒක උනේ කලින් ඉඳලා වර්තමාන ඉස්ලාමයටත් මේ බ්‍රාන්චස් වලට කැඩලා තියෙන එක. ඉතින් ඇබ්සලියුට් ඩොග්මා වලට තියෙන කට්ටියට ඔබ වෙනවා. මම බුද්ධාගම නම් ඇබ්සලියුට් ඩොග්මා එකක් කියලා කියන්නේ ඔබ වෙලා. හරි. එතකොට මේ ගත්තොත් එහෙම ප්‍රතිසංස්කරණවාදයේ සහිත මේ යුරෝපයේ ව්‍යාපාරයේ මේ ව්‍යාපාරයේ මූලික අරමුණක් වන කතෝලික සභාවේ සංශෝධනයක් ඇති වෙනවා. මොන්නක දේශපාලන විතරයි සිදු කරන්නේ. ඒතර ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අවස්ථා දෙකකින් අපිට හඳුන්වන්න පුළුවන්. ප්‍රොටෙස්තන්ත රෙපර්මාදු පරමාර්ථ ව්‍යාපාරයේ ප්‍රතිරෙපර්මාදු ව්‍යාපාරයේ විදිහට. ඒතර ප්‍රොටෙස්තන්ත රෙපර්මාදු ව්‍යාපාරයට බලපෑම හේතු හතරක් තියෙනවා. එකක් තමයි මේ ව්‍යාපාරය ඇති වෙන්නට හේතු හතරක් බලපෑවා කියලා සඳහන් වෙනවා. එකක් තමයි ප්‍රොටෙස්තන්ත ව්‍යාපාරය රෙෆර්මා ව්‍යාපාරයේ සඳහන් බලපෑ හේතු හතර මෙහිම අපිට හඳුනා ගන්න පුළුවන්. ආගමික හේතු, දේශපාලන හේතු, ආර්ථික හේතු හා බුද්ධිමි හේතු. අපි ගත්තත් එම ප්‍රධාන වශයෙන් මේ අපි ඒවා තමයි බුද්ධිමි හේතු තමයි ප්‍රධාන වශයෙන් වැදගත්ම දේ. හරිද? ඒවා දේශපාලන හේතු ගත්තොත් යුරෝපයේ පැවති ඒ කාලේ පැවතියේ රෝමේ කේන්ද්‍ර කරගත් අධිරාජ්‍ය. හරි. ඒක තමයි ඒගොල්ලන්ට කඩා වැටීමට මූලික හේතුවනේ. ඒක දේශපාලන නායකයා වුණේ ශුද්ධ රෝම අධිරාජ්‍යයන් සමග. හරි. ඒකොට ඒ කාලෙත් ඒකොට මේ ආගමික නායකයා පාප්වහන්සේ. ඒකොට ප්‍රොටෙස්තන්ත රෙෆර්මාද් ව්‍යාපාරය ආරම්භ වෙනකොට ශුද්ධ රෝම අධිරාජ්‍ය තන්ත්‍ර කිමුනේ ජර්මනිය. ජර්මනියේ කරප්ෂන්ස් ගොඩක් ඒ කාලෙ තිබ්බා. හරි. ඒකොට දේශපාලන වශයෙන් යුරෝපයේ තුල මේ කාලේ පැවති මේ පාප්පරයා පාප්තුමාගේ
බාපහන්සේගේ ආධිපත්‍යයෙන්ම සුද්ද රෝම අධිරාජ්‍ය ක්‍රියාකාරක. මේ දේශපාලන ක්‍රමයේ වෙලා තිබේ ගොඩක්. ඒ වගේ මේ වෙන විට යුරෝපයේ දේශපාලන වශයෙන් සිදු ජාතම් වැදගත් සිදුවීම ජාතික රාජ්‍ය බිහිවීම. හරි. ඒ වගේම තමගේ දේශපාලන බලය වර්ධනය කරගන්න ජාතික රාජ්‍යවලට රජවරුන්ට පල්ලිය බලය බාධාවක් දේශපාලන බලය වර්ධනය කර ජාතිවරුන්ට පල්ලිය බලය බාධාවක්. මේ නිසා ජාතික රාජ්‍ය රජවරු හා පාප්වරයා අතර නිතරම ගැටුම්. ප්‍රංශයේ හයවන පිලිප් රජු හා පළවන එඩ්වඩ් රජු කතෝලික සභාවේ යන රජවරු දෙන්නම කතෝලික සභාවේ ඉඳන් ඉඩම් වලින් වතු අයකර ගැනීමටත් පාප්පරයාගේ විරෝධය මත විෂපුර අත්අඩංගුවට ගැනීමත් ආදිය නිසා ගැටුම් මත මේකටම දේශපාලන හේතු කියලා අපි කියනවා. ඒ වගේ ඔබ ගත්තොත් අනිත් එක අනෙක් අතින් ජර්මනිය තුළ සුද්ද රෝම අධිරාජ්‍යයාගේ ජර්මන් ප්‍රාදේශ කුමාරවරු අතර ඉතරම ගැටුම් නැති වුණා. 300කට වැඩි ජර්මන් ප්‍රාදේශීය රාජ්‍ය අධිරාජ්‍යයාගේ නිදහස් වීමට උත්සාහ කරන්නේ ඒ අයගේ සිද්ධිනාගත් විකල්ප චරිත නිර්මාණය වුණා. ඔවුන් කටයුතු කළේ මාටුන් ලූතර් වැනි විකල්ප චරිත සමඟ. වර්තමානයේ තියෙන සිස්ටම් චේන්ජ් එකක් කරලා තියෙන්නේ ඔබ ලෝකේ ස්වභාවය වෙනස් වෙනවා. මොන් පල්ලියට දැඩිසේ විරුද්ධතා දක්වලා තිබුණා. ඒ වගේම ප්‍රොටෙස්ටන්ත රෙප්‍රවාද ව්‍යාපාරයේ ආරම්භ වන විට මාටින් ලූතර්ට මේ අයගෙන් ලැබුණු සහයෝගය තුළින් ඒ බව අපිට හඳුනා ගන්නවා. ඒ වගේම ආර්ථිකය අපි ගත්තොත් ආර්ථිකය තු පළමෙන්ම ගත්තොත් මේ අවදි වාණිජවාදයේ නැගීමත් සමගම මධ්‍යම පන්තියේ නැගීමක් සිදු වූ කාලයක්. එතකොට මධ්‍යම පන්තියේ විරෝධය කතෝලික පල්ලියේ සභාවට එල්ල වුණා. පල්ලියට ගෙවිය යුතු වදු ජනතාවගේ වදු පිළිබඳව ජනතාවට අප්‍රසාදයක් එල්ල වුණා. එතකොට ක්‍රිස්තු පත්කේ හැම පල්ලියකම පීටර් ස්පෙන්ස් නම් පද්දා පවුලේ ඔබ දන්නවනේ 10 කොටසකින් 10 කොටසකින් ටයින් නම් පද්දක් දාය කරා. එතකොට ඒවට විරෝධතා එල්ල වුණා. විසුත්තර වදු ගන්න කැමති නැහැනේ. පල්ලිය බදු අය කරමින් ඉඩකඩම් දේපොළ ලස්තරමින් විශාල ආදායමක් ලැබුවා. ඒ ධනවත්කමට ජාතික රාජ්‍යවල රජවරු හා මධ්‍යම පන්තිගෙන් දැඩිසේ විරුද්ධ වුණා. එම ධනිය ඔවුන් සතු කර ගැනීමට ඔවුන් විශාල උත්සාහයක් දරලා තිබුණා. ඒ වගේම ඔබ දන්නවද ඉඩකඩම් විශාල ඉඩකඩම් වදු අධිකරණ දඩ වගේ යන මාර්ගවලින් පල්ලියට විශාල ආදායමක් ලැබුණා. එතකොට අනිත් අතට කතෝලික පල්ලියේ උසස් තනතුරු වලට තනතුරු මුදලට අලෙවි කිරීම පූර්ණ පළ පත්‍රිකා විකිණීම වගේ ආදෙන් විශාල ආදායමක් පල්ලිය ලබා ගන්නවා. මේ වගේ ආර්ථික හේතු නිසා පාප වහන්සේ ක්‍රිස්තු පත්කයන් කරේ දැටිස්සේ කරගෙන මේක රෙපරවාජු පාප වහන්සේ හා ක්‍රිස්තු පත්කයන් අතර දැටිස්සේ කලකිරීම ක්‍රිස්තු පත්තික පාප වහන්සේ කරේ කරගෙන ඒසා රෙපරවාද පූජය ගැට මේක වාසිදායක තත්ත්වයක්. ඒ වගේ අපි ගත්තොත් එහෙම උදාහරණ බුද්ධිමේ හේතු ගත්තොත් පුනරුදය ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය විශාල ප්‍රගතියක් ඇති. මේ පුනරුදය රෙපරමාදු පුනරුදය මේ නිසා කියවීමට පූජකයන්ට පමණක් නොව අනිත් අයට අවස්ථාවක් තිබුණා. මේ වගේ උගත්තු බයිබලයේ විවේචනය කරන්න පටන් ගත්තා. ඒ වගේ මුද්‍රණය හදලා ගැනීමත් එක්ක ආගමික කර්ම මුද්‍රණය කර අදහස් ප්‍රකාශ කර හැකි වුණා. පාපහන්සේ දෙවියන්ගේ දූතයනෝ යක්ෂයාගේ දූතයා ලෙස ප්‍රසිද්ධ වුණා. අදටත් ඒක තියෙනවා. මෙතෙක් ලතින් භාෂාවෙන් ලියන බයිබලය ජෝන් වැක්ලිප්ස් ඉංග්‍රීසි භාෂාවට මාර්ටින් ලූතර් ජර්මන් භාෂාවට පරිවර්තනය කරා. ඒ අනුව ඕනෑම අයෙකුට බයිබලය කිව හැකි වුණා. අධ්‍යාපනයේ දියුණුවත් සමග ගොඩනැගුණු නිදහස් චින්තන නිසා ක්‍රිස්තු සභාවේ උපදුනේ මතවාද විදවැටීම් ලක්ෂණා විවේචන ලක්ෂණා පහර ගැටීම ලක්ෂණ. ඒ වගේ ඔවුන් ඉදිරිපත් කළ මිත්‍යා දෘෂ්ටික අදහස් මිත්‍යා දෘෂ්ටික සැලක ජෝන් හස් වගේ අය පුළුස්සා මරා දැමුවා. ඔවුන්ගේ මතවාදයේ විවේචනය කිරීම කිසි කෙනෙකුට
ඒ තරම් බුද්ධිමය හේතුත් බලපෑම මේ රෙනසන්ස් එකට. ඒ වගේම ප්‍රපරමාතු ආගම ලෝකේ ඇති වෙනවා. එහෙමනම් ගිහින් එන්නම් මේ දෙක අද පොඩි කෙටි වීඩියෝ එකකින් ඔබට පටන් ගත්තේ. නැවත හොඳ වීඩියෝකින් හොඳ වෙමු. ආයිබෝන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.